අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදැසන පුවත් විකාශය සමගින් මම විෂ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත කලුතර විෂ්මිත සත්කමක් මුළු රටම මගේ යාළුවෝ සජිත් කියයි පිල් මාරු කළොත් කරන දේ ගැන අනුර සුයිඩනේදී කිව්ව කතාව බැංකුවල ණය ගෙවන්නේ නැති ප්‍රතිශතය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. සාමාන්‍ය කාලවලදී අයකර ගැනීමට බැරි ණය ප්‍රමාණය 5%ක්. එහෙත් මේ වන විට අයකර ගන්න බැරි ණය ප්‍රමාණය 13%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අපේ රටේ ජනගහනය 2,20,00,000ක්. බැංකුවල ඇති ගිණුම් ප්‍රමාණය 6,00,000,000ට ආසන්නයි. නිවැරදිම සංඛ්‍යාලේඛනය වනුවේ 5,72,00,000ක් යන්නයි. මෙතරම් ගිණුම් සංඛ්‍යාවක් තිබුණද මෙම ගිණුම් වලින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තේ රුපියල් 5,000,000කටත් වඩා අඩු මුදලක් බවයි වාර්තා වන්නේ. එසේම සාමාන්‍ය කාලවලදීත් අය කර ගැනීමට බැරි බැංකු ණය ප්‍රමාණය 4,45 අතර අගයක් ගන්නවා. එහෙත් මේ දිනවල අයකර ගැනීමට බැරි ණයවල ප්‍රතිශතය 13% දක්වා ඉහළ ගොස් අවසන්. පවතින ආර්ථික අර්බුදයත් සමග මේ තත්ත්වය වර්ධනය වී ඇති බවයි දක්නට ඇත්තේ. ණය ගෙවන්න බැරි අයගේ දේපල අත්පත් කර ගැනීමේ පරාටේ නීතිය දැනට දෙසැම්බර් දක්වා තාවකාලිකව නතර කිරීමට රජය පියවරගෙන තිබෙනවා. එහෙත් අවශ්‍ය නම් බැංකුවලට අධිකරණය වෙත ගොස් දේපල පවරා ගැනීමේ අවස්ථාව ඒ ආකාරයෙන්ම පවතිනවා. විශේෂයෙන් රජය ලබා දුන් සියලු සහන රාජ්‍ය බැංකු මගින් මේ වන විටත් සිය ණය හිමියන්ට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සියල්ල තාවකාලික සහනයි. රජයේම පවසන පරිදි මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 240,000ක් වැසී ගොස් අවසන්. ලාංකීය එක්සත් ව්‍යාපාරිකින්ගේ සංසදයේ පවසන්නේ මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 3,00,000ක් පමණ වැසී ගොස් ඇති බවයි. එක් ව්‍යාපාරයක සේවකින් 3 දෙනෙකුවත් සේවය කළ බවට උපකල්පනය කළහොත් මේ වන විට රැකියා අහිමිවුවන්ගේ සංඛ්‍යාව 10,00,000කට ආසන්න වනවා. මේ පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලපිටියද අදහස් දක්වා තිබෙනවා. පරාට නීති කියලා කියන්නේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් ලැබෙනවා. උසාවි මුකුත් යන්න නැතුව අර ණය වෙනුවෙන් උකසට තිබ්බ දේපල පවරගන්න. හැබැයි ඒක අපි දැන් තාවකාලිකව දෙසැම්බර් වෙනකල් නැවැත්තුවනේ. හැබැයි බැංකුවට තියෙන අනිකුත් මූලික නීතිමය අයිතිවාසිකම එකෙන් උල්ලංඝනය වෙන්නේ නැහැ. බැංකුවට පුළුවන් උසාවියට ගිහිල්ලා උසාවියේදී ඔප්පු කරලා දෙගොල්ලන්ටම උසාවියට කරුණු පෙන්නලා බැංකුවටදී සාධාරණ වුණොත් දේපල පවරගන්න. ඒක නවත්තන්න බෑ. මොකද දැන් අපේ රටේ සාමාන්‍ය කාලයක තිබුණේ බැංකුවල අයනවන ණය ප්‍රමාණය 4.5% අතර. දැන් තියෙන 13%ක. ඒකත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒක තවත් ඉදිරියට යනවා කියන්නේ මේ රටේ බැංකුවල ඉන්නවා 5,72,00,000 ගිණුම් හිමියෝ. මේ 2 කෝටි ගණන තමයි ගිණුම් 2-3 තිබිලා. වැඩගත් මේ 5,72,00,000 අතර 60%ක් ඉන්නේ රුපියල් 5,00,000ට අඩු කුඩා තැන්පතුවක් බැංකුවේ දාපු කෙනා. එතකොට ඒගොල් බැංකුවල තියෙන මේ වත්කම් වලින් 80%ක් අයිති මේ ගිණුම් හිමියන්ට. ඒ නිසාම අර පරාට නීතියෙන් අර පැත්තෙන් ඔය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිය රකින්න වගේම ආණ්ඩුවකට ලොකු වකීමක් එනවා. එක පැත්තකින් බැංකු පද්ධතිය ආරක්ෂා කරලා දෙන්න, අනිත් පැත්තෙන් ඒ බැංකු පද්ධතිය ඇතුලේ ඉන්න කෝටි ගාණක් වෙච්චි ඉතුරු කිරීම හිමියාගේ අයිතිය ආරක්ෂා කරලා දෙන්න. ඉතින් ඔය දෙපැත්තම එක තමයි අපි කටයුතු කරන්නේ. සිසුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසකගේ පාසල් අධ්‍යාපනයට වත්මන් ආර්ථික අර්බුදය බලපා ඇති බව නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශයේ පවතින දුර්වලතාද වඩාත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්ෂික ආර්ථික විවරණයේ මේ බව සඳහන්ව ඇත්තේ. මහබැංකුව 2023 සඳහා වන වාර්ෂික ආර්ථික විවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගියදා භාර දුන්නා. ඒ මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙනුයි. එම වාර්තාවට අනුව වයස අවුරුදු 3-21 අතර පාසල් අධ්‍යාපනයෙහි නිරත දරුවන්ට වත්මන් ආර්ථික අර්බුදය දැඩිව බලපා ඇති බව සඳහන් වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 54.9%ක්. අධ්‍යාපනාංශය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බවක් පෙනී යන බවත් එම වාර්තාවේ දැක්වෙනවා. නමුත් මේ වනතෙක් පසුගිය අර්බුද සමයේ අධ්‍යාපනය තුළ හටගත් ගැටලුවලට තවමත් නිසි පිළියම් යෙදී නැති බව මෙම වාර්තාවේම සඳහන් වීම විශේෂත්වයක්. එසේම පෙළපොත් ලබා දීම, නොමිලේ නිල ඇඳුම්
වහන් ලබා දීම ආහාර ලබා දීම ආදී අකණ්ඩව ක්‍රියාත්මකයි. නමුත් අර්බුදයෙන් පසුව ඇති වී තිබෙන දිගු කාලීන බලපෑම මේවා මගින් අඩු කරගත හැක්කේ යම් සීමාවකට බවද වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම සෞඛ්‍යංශයේද දුර්වලතා වඩාත් අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙන බවයි වාර්තාවේ දැක්වෙන්නේ. එමගින් සෞඛ්‍යංශයේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතල අවිනිශ්චිතතා ඉස්මතු කරන බවද සඳහන්. විශේෂයෙන් දුර්වල තත්ත්වපාලන ක්‍රමවේද සහ දැඩි නියාම නියන්ත්‍රණයක් නැතිවීම නිසා ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු මෑත කාලයේ නිරන්තරයෙන් නැති වුණා. සෞඛ්‍ය සේවා සැපීමේදී දක්වන සැලකිලිමත් බව අඩුවීමද තවත් ගැටලුවක්. මෙම ගැටලුවල ප්‍රතිඵලයක් ලෙස ජීවිතහානි සිදුව ඇති බවත් ඒ ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් වාර්තාවේ දැක්වෙනවා. තවද ළමුන් සහ කාන්තාවන්ගේ පෝෂණය පිළිබඳ සැලකීමේදී එය වඩාත් දුර්වල මෙන්ම අසතුටුදායක තත්ත්වයක් පෙන්නුම් කරන බවද වාර්තාවේ සඳහන්. මෙහි ප්‍රතිඵල දිගුකාලීන වන බැවින් පුළුල් සහ වඩාත් ඉලක්කගත උපාය මාර්ගයක් මේ වෙනුවෙන් අවශ්‍ය බවයි එහි දැක්වෙන්නේ. රට පුරාම තාම හාල් කිලෝ 10 ගානේ බෙදමින් ඉන්නවා. සමහර පළාත්වල බෙදූ හාල් පරණ වෙලා, ඒ කියන්නේ කල්ලිකුත් වෙලා. තවත් ස්ථානවල හාල්වලට සල්ලි ඉල්ලලා මේ හාල් බෙදිල්ල ගැන විශේෂ සටහනක්. රටේ ජනගහනයෙන් 158%කට වැඩියෙන් අන්ත අසරණ වෙලා කියලා ඕනතරම් ලෝක බැංකු වාර්තාත් එක්ක අප පෙන්වා දීලා තිබෙනවා. මේ අතරවාරයේ තමයි ආණ්ඩුව නිින්දෙන් ඇහැරුණා වගේ හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට කුසගින්න නිවන්න බෙදන්න පටන් ගත්තේ. අපේ රටේ හාල් සේරු දෙකේ සිට ආ ගමන දැන් නැවතිලා තියෙන්නේ කිලෝ 20 ළඟ. 1948 නිදහසින් පසු පළමු පොරොන්දුව වුණේ හාල් සේරු දෙක. දැන් හාල් කිලෝ 10 දෙකක්, ඒ කියන්නේ කිලෝ 20ක්. රටේම ජනතාවගේ බදුවලින් හෝ ණයටගත් මුදල්වලින් තමයි මේ සහල් බෙදෙන වැඩේ සිද්ධ කරන්නේ. රටේ දුප්පතුන් බවට පත්වලා ඉන්න 158%කට වැඩි ජනගහනයනුත් අන්තම අසරණයි කියලා 125%ක් විතර තෝරගෙන තමයි මේ හාල් ලබා දෙන්නේ. රජයේ පරිත්‍යාගයකි කියලා මුද්‍රණය කරලා බෙදුවට මේ ජනතාවගේම බදු සල්ලි කියලා ආයේ අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් මේ හාල් බෙදිල්ලත් වල් වදින තැනට පත් වෙලා ඡන්ද කාලයට ඡන්දේ ඉලක්ක කරගෙන බෙදෙන හාල් කිලෝ 20වත් හරියට බෙදා ගන්න බැරි ආණ්ඩුවක්. සමහර පැතිවල හාල් කිලෝ 10 දෙන්න සල්ලි ඉල්ලූ බව මාධ්‍ය වාර්තා කළා. ජනතාවගේ හඬපටත් එක්කම සමහර තැන්වල දුන්නු හාල් ගෙදර ගිහින් උයපුවාම ගඳ ගහනවා. දින පැනලා කල්ලිකුත් වෙලා. බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ බෙදූ සහල් වලත් ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා කියලා අද වාර්තා වුණා. රජයේ නොමිලේ බෙදෙන හාල් තත්ත්වෙන් බාල සහ මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වහාම කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නට කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නා කියලත් අද අපට වාර්තා වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් අනුව හාල් බෙදෙන එක විධිමත්ව හරියට බෙදෙනවද කෙරෙනවද කියලා බලන්න විශේෂ විමර්ශන කණ්ඩායමකුත් යොදවන්නට කියලා අද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දීලා තියෙනවා. ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයත් අද නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. ලොව නවීනතම තාක්ෂණය යොදා ගනිමින් විශ්මිත සැත්කමක් කළුතර ශික්ෂණ රෝහලේදී සිදු කර තිබෙනවා. විශාල කැපුම් වෙනුවට ඉතා කුඩා සිදුරක් මගින් වකුගඩු පුරා විසිර තිබුණ ගල් ඉවත් කිරීමයි මෙහිදී සිදු කර ඇත්තේ. ඉතාම කලාතුරකින් පිහිටන තත්වයක් වනුයේ වකුගඩු දෙක යටින් බද්ධ වී තිබීමයි. මෙම වකුගඩු දෙකෙහිම තැනින් තැන ගල් විසිරී තිබූ බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ. සාමාන්‍යයෙන් මේ සඳහා විශාල කැපුම් සහිත සැත්කමක් සිදු කළ යුතුයි. එහෙත් නවීනතම තාක්ෂණය භාවිත කරමින් කුඩා සිදුරක් ඔස්සේ මෙම විශ්මිත සැත්කම සිදු කර තිබුණා. මේකට කියන්නේ මීන එක්ස්කෝප් එක කියලා. අපිට පේනවා ඉතාමත් සියුම් නලයක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අද අපි පාවිච්චි කරන්නේ මේ වගේම ෆ්ලෙක්සිබල් නෙෆ්‍රොස්කෝප් එකක් තමයි අද අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි 150 වෙනි PCNL ශල්‍යකර්මය සිදු කරා. ශල්‍යකර්මය සිදු කරේ අවුරුදු 38ක වයස පිරිමි පුද්ගලයෙක්ට. ඒ පුද්ගලයාගේ වකුගඩු යුගලය පහළින් සම්බන්ධයි. අපි ඒකට කියන්නේ හෝස්ෂූ කිඩ්නි. අශ්වලාඩමක හැඩයට තමයි වකුගඩු යුගලය පිහිටා තිබෙන්නේ.
මෙතෙන්දි තවත් විශේෂ සිදුවීමක් වුණා. අපි ඉතාමත් නවීන උපකරණ භාවිත කරා. අපි ළඟ තියෙනවා වොට් 140ක ඉතාමත් අධිබලති ලේසර් යන්ත්‍රය. ඒ ලේසර් යන්ත්‍රයෙන් අපි ඉතාම සියුම් කොටස් වලට වකුගඩුවේ තියෙන ගල් කඩන්න පුළුවන්. ඒ වගේම අපි යූස් කරා මේ ෆ්ලෙක්සිබල් නෙෆ්‍රොස්කෝප් එක. මේ තියෙන්නේ ඒ ඉතාම කුඩා කොටස් වලට කඩන ලද ගල. ඇත්තරම මේ අවස්ථාවේ අපේ ලේසර් යන්ත්‍රයේ තියෙන වැදගත්කම තමයි අපි මේ සම්පූර්ණ ගල දූලි බවට පත් කරලා තියෙනවා. එතකොට මේ ගලේ ප්‍රමාණය මීට වඩා ගොඩාක් විශාලයි. දූලි වගේ තියෙන කොටස් අපි යූස් කරන සීලයින් වලත් එක්ක වොෂ් වෙලා එළියට ගිහිල්ලා තියෙනවා. අපි යූස් කරේ පංච එකක් විතර. අපේ සුළඟිල්ලේ නියපොත්ත තරම් ඉතාම කුඩා පංච එකක් විතරයි අන්තිමට රෝගියාගේ ඇඟේ ඉතුරු වෙන්නේ. වැදගත්කම තමයි රෝගියාට ටික දවසක් පරිස්සම් වුණාට පස්සේ එයාගේ සාමාන්‍ය කටයුතු වලට යොමු වෙන. සියලුම පුරවැසියන් තමාගේ මිතුරන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමා වාසිතකා දෑද්දිව කරන්නේ නැති බවයි ඔහු පවසන්නේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. ඇත්ත වශයෙන්ම අපි අවසර ගන්නකොට දූ දරුවන්ගෙන් ඇවිල්ලා සිටින දෙමව්පියන්ගෙන් ගුරු භවතුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් විවිධ සම්භාවනීය අමුත්තන්ගෙන් සියලු දෙනාගෙන්ම අවසර අරගෙන අපි හැමෝම සලකන්නේ මිත්‍රයෝ හැටියට. මේ දුවා දරුවනුත් අපි හතුරන් හැටියට සලකන්නේ. ඒ අයත් අපේ මිත්‍රයෝ. ඒ මිත්‍රත්වයේ හස්තය හුදෙක් තමන්ට වාසි ලබා ගන්න මිත්‍රත්වයේ හස්තයක් නොව. ඉතින් මම දැක්ක එක හාදෙක් මාව විවේචනය කරනවා දරුවන්ට මිත්‍රිනී කියලා ආමන්ත්‍රණය කරා. මිත්‍රින් නැතුව දරුවන්ට සතුරෝ කියලා ආමන්ත්‍රණය කරන්න. කවුරු කොච්චර වයසින් නඩු වුණත් වයසින් වැඩි වුණත් මා ඔබ සලකන්නේ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර හෝ වෙනත් තරාතිරම් ભેදයකින් හැටියට මගේ මිත්‍රයෝ හැටි. මේ රටේ ලක්ෂ 220ක් ජනතාව මගේ මිත්‍ර. මොනම හේතුවකටත් මොනම ආකාරයකටවත් ඒ අයව කොටස් කරන්නට වෙන් කරන්නට මම උත්සාහ දරන්නේ. දේශපාලඥින්ගේ ඡන්ද මල්ලට ඡන්ද එකතු කරගන්න තමයි සිංහල පමණයි කියන එක පළාතක, දමිළ පමණයි කියන තවත් පළාතක. මේකට රැවටෙන්න එපා. මේක මහ විහිළුවක්. රට විනාශ වීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද සඳහා පිල් මාරු කිරීම බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. තම රජයක් යටතේ එහෙට මෙහෙට පනින දේශපාලනය නතර කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පැන්නොත් ගෙදර යන බවද ඔහු අවධාරණය කළා. අපේ රට මේ විනාශයට පත් වෙන ප්‍රධාන හේතුවක් තමයි මන්ත්‍රීවරු එහෙට මෙහෙට පනින එක. සල්ලි වලට, ඇමතිකම් වලට, වරප්‍රසාද වලට. ඔගොල්ලෝ හිතන්නේ පනින්න විතර සල්ලි ගන්න කියලා. නෑ, ඉන්දා සල්ලි ගන්නවා. දුන්න නැත්තම් යනවා කියනවා. ඔය 2018 අර දින 52 ආණ්ඩු වෙලාවේදී පනින එක බේරගන්න සල්ලි දුන්නා. බාර් ලයිසන් දුන්නා. LRC එක ඉඩම් දුන්නා. කැත නැද්ද මේ දේශපාලනේ? මෛත්‍රීපාල සිරිසේන එදා පාර්ලිමේන්තු පිටතේ රැස්වීමක් තියලා කිව්වා. අර මහින්දගේ ආණ්ඩු වෙලාවේදී මහින්ද හොරෙන් දිරුන් දුන්නේ හඳපානේ. අන් ඒ වෙලාවේදී කිව්වා 113 හදාගන්න තිබ්බා. වැඩේ ගැස්සුනේ මන්ත්‍රීවරයෙක්ගේ ගාණ රුපියල් මිලියන 500 දක්වා ඉහළ ගියා කිව්වා. නැත්තම් බේරගන්න තිබ්බා කිව්වා. මම කියන්නේ ඕගලන්ට මේ දේශපාලන වෙනස් වෙන්න ඕනේ නැද්ද? අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. හදමු ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක්. මොකද කරන්නේ? එහෙට මෙහෙට පන්න දේශපාලනය නතර කරනවා. පැන්නොත් ගෙදර. ඔබ දැක්කත් දන්නේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කෑ ගහනවා කවුද හොරා කියලා. වටේ ඉන්න කය කෑ ගහනවා මහින්ද හොරා කියලා. අනිත් පැත්තෙන් කෑ ගහනවා රනිල් හොරා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ මහින්ද ඒ රනිලුයි දෙන්නම එක ආණ්ඩුවේ. නාලගොඩ හේව 2015 අගභාගයේදී එයා දරපු විනිමය කොමිස සභාවේ මුදල් නාමල්ගේ තාරුණ්‍යයට හෙටක්කට දුන්නා කියලා රිමාන්ඩ් වුණා. මාංචු දාගත්තු ඡායාරූප තියෙනවා. ඒක සජිත් ඇමති එයාගේ ආණ්ඩුවෙන් නාලගොඩේව රිමාන්ඩ් කරනවා. දැන් ඒ නාලගොඩ හේව එයාගේ ආර්ථික උපදේශක. ලංකාවේ පළමු වතාවට අපි ආණ්ඩු හදමු. එහෙන් හොරා කියලා කෑ ගහන මෙහෙන් හොරා කියලා කෑ ගහනවා වෙනුවට ඔක්කොම හොරු ටික අධිකරණ හරහා හිරියට යවන. ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.